මම එල් රෝහණ පෙරේරා වෘත්තීය තීරුවදල සංගම් නායකත්වයේ සත්‍ය වූවන සංවිධානයේ කැඳවුම්කරු හා ජාතික ඒකාබද්ධ තීරුවදල ත්‍රිදුරංගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම්. ඉතින් අද දවසේ දැන් ආයි ඉන්ධන මිල සංශෝධනය වෙලා තියෙනවා. ඉතින් අපිට පේන්නේ මේ රජයේ හරියට රදල ගතිය පෙන්නලා තියෙනවා මේ වෙලාවේ. මොකද සල්ලිකාරයොන්ට අඩු කරලා බොහොම දුප්පත් මිනිසුන්ට වැඩි කරලා තියෙනවා. ඉතින් හරි මේ ඛේදනීය අවස්ථාවක් හා මේ පුදුමාකාර විදියට මේ වැඩ කටයුත්ත වෙන්නේ කොහොම ගණන් හදනවද කියලා අපිට හිතාගන්න බැරුව ඉන්නවා. අපිත් බලාපොරොත්තු වෙලා ඉන්නවා අපේ සේවාව ලබා ගන්නා ජනතාව වෙනුවෙන් යම්කිසි මුදලක් අඩු කරලා මේ වැඩේ කරන්න. නමුත් ආණ්ඩුව මේ කරන හිඟන වැඩේ අන්තිම අසික්කිතයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ අය කරන ක්‍රියාවලිය තුළ මෙතනදී සුවහසක් වූ තීරෝදරත රීදුරන් මේ සේවාව නියුක්ති වෙලා ඉන්න අය අතිශයෙන්ම අපහසුතාවයට පත් වෙනවා. මොකද දැන් අපි බලාපොරොත්තු වුණේ ඇත්තටම මේක මේ වෙලාවේ අද දවසේ ඉන්ධන මිල අඩු වෙයි කියලා. නමුත් මේක රුපියල් 10ක් වැඩි කරලා අපිට මේ මොකද්ද කරන්න කියන එක හරිම ගැටලුවක් වෙලා තියෙනවා. මොකද තවමත් අපේ රියදුරන්ට හරියාකාරව ඉන්ධන ලබා දෙන්නේ නැහැ. මේ QR මගුලක් ගෙනෙල්ලා එහෙම් පිටින්ම අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ තුලින් අපිට හරියාකාර නියම මිලක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ වගේ නිකන් පච වැඩ කරන්න එපා, නිකන් සවුත් වෙන්න වැඩ කරන්න එපා. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2025 දී එතුමා බලයට පත් වෙන්නට නම් ජනතාවට සහන ලබා දිය යුතු වෙනවා. මොකද මිලියන 4කට එහා ගිය ජනතාවක් ජීවත් වෙන්නේ ආණ්ඩු වලින් නෙවෙයි. හරි, මේ ජනතාවට පින් සිද්ධ වෙන්න තමයි ඒ අය මේ අපේ රස්සාව කරන්නේ. එතකොට ජනතාවට අපිට අවස්ථාව ලබා දෙන්න බැරි නම් ඇති වැඩක් නැහැ. මොකද මේ ආණ්ඩු වලින් කරන්න ඕනේ අපේ සේවාවට අවශ්‍ය කරන වටපිටාව හදනවා මිසක් මේ වගේ අපහසුතාවයට පත් කරලා රුපියල් 10 15 වැඩි කරලා අඩු කරලා කරන ක්‍රියාවලිය නෙමෙයි කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරනවා. කෙසේ වෙතත් කිසිදු ආකාරයක අපේ ගාස්තු මිල සංශෝධනය වෙන්නේ නැති බව ප්‍රකාශ කරනවා. වෙනදා මිල වගේම පළවෙනි කිලෝමීටරේ රුපියල් 100ක්, දෙවෙනි කිලෝමීටරේ රුපියල් 80ක් ආකාරයෙන් අය කර ලබනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී අපි කොච්චර සඳහන් කරත් ඉන්ද මිල පිළිබඳව තාම මේ කටයුතු නියාමනයකට ලක් වෙලා නැති නිසා තීරෝදරත රියදුරනොත් විවිධාම විදිහට ඉන්දල මිල මේ ගාස්තු මිල තමන්ගේ අය කරගන්න බව පේනවා. එතකොට මේ වෙනකොට නියාමයකට ලක් වෙලා නැති තීරෝදරත නියාමනය වෙනුවෙන් බස්නාහිර පළාත් සභාවේ මාර්ග ප්‍රවාහනාධිකාරිය විසින් කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම අපි මේ විදිහට මාධ්‍යයට ඇවිල්ලා මේ ගණන් මිනුම් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මිලපාලන කමිටුව හරහා ජනතාවට හා රියදුරන්ට දැනුවත් දෙවි මේ මිල මොකද්ද කියන එක. ඉතින් ඒ වගේම තමයි තීරෝදරත රියදුරන්ට ඉතාමත් හොඳ කාලයක් ඉස්සරහට එනවයි කියන එක බොහොම පැහැදිලිව මතක් කරන්න වෙනවා. මේ තීරෝදරතය වෙනස් මගකට යොමු වෙන අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රික් තීරෝදරතයක් දක්වා පරිවර්තනය වෙලා තියෙන බව පැහැදිලිවම සඳහන් කරනවා. ඉතින් ඉදිරි අනාගතයේදී යම් කිසි සුබදායි තත්වයකට පත් වෙලා තියෙන බවත් මතක් කර සිටිනවා. ගාස්තු පිළිබඳව සඳහන් කරනකොට යලිත් අපි කියන්නේ ගාස්තු සංශෝධනයක් වෙන්නේ නැහැ. පෙර පරිදිම පළවෙනි කිලෝමීටරේ 100ක්, දෙවෙනි කිලෝමීටරේ රුපියල් 80 ගානේ අපි අය කරන්න තීරණය කරලා තියෙනවා. මේ දැන් සාධාරණයිද මේ රුපියල් 10කින් වැඩි කරලා තියෙනවා 92. ඒ වගේම අර ලොකු අය ගහන පෙට්‍රල් ලීටරේ 20කින් අඩු කරලා තියෙනවා. මේක සාධාරණයි නෑ. ඒක තමයි මම වේලපයින්ම කිව්වේ. ආණ්ඩුවේ රදල ගතිය මේ වෙලාවේ පෙන්නලා තියෙනවා. සල්ලිකාරයොන්ට අඩු කරලා මේ අපි වගේ දුප්පත් මිනිස්සුන්ට වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ටයිකෝට් සමාජය තුළ කරන ක්‍රියාවලියක්ද කියන එක අපිට පැහැදිලි වෙන්නේ නෑ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුව වලින් ජීවත් වෙන්නේ නැති අපි වගේ ජනතාවට මේ විදිහට වැඩ කරන්න එපා කියලා මේ තෙල් ඇමතිවරයාට අනිවාර්යයෙන් මේ අයට සහනයක් ලබා දිය යුතු බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති සමස්ත තීරෝදරත රීදුරම් වෙනුවෙන්.